ඒහි පස්සිිකෝ ඒහි පස්සිිකෝ එන්න එ දනුමය දකින්න නමුතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමු තස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස් තෙරුවන් සරණයි සීලූම පින්වත්න අද එහි පස්සකෝ ධර්ම දේශනාව තුළින් ඔබට ඔබගේ ජීවිතයට වැදගත් ර කිහිපයක් ධර්මකාරණකිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් කිරීමටයි ම බලාපොරොත්තුවන්නේ. විශේෂයෙන්ම බුදුහාමුදුරුවන්ගේ දේශනාවට අනුව අපි ධර්මය පිළිබඳව දකින්නේ. බුදු හාමුදුරුව අපිට දේශනා කරල තියෙන ආකාරයට ධර්මය කියල කියන්නේ අපේ ජීවිතවලට තියෙන වැදගත්ම ආයුධයක් හා සමානය අපේ ජීවිත ආරක්ෂා කරගන්න ඒවගේම ජීවිත යහපත් කරගන්න සාර්ථ කරගන්න අපිට තියෙන ධනයක් හා සමානය එනිසා මේ ධර්මය උපමා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අවෂ දෙයක් ැටියට දම්මෝසද සමනත්ති ඒතම් පිවත තික්කවෝ කියන අපි දකිනවා එවැනි ප්‍රකාශයක් මිලින්ද ප්‍රශ්නය වැනි අපේ ආගමික ග්‍රන්තයන්හි විශේෂයෙන්ම සඳහන් වෙනවා මේ ධර්මය අවෂ දෙයක් හැටියට. අෞෂධය පානය කිරීමෙන් පමණයි අපිට මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන. එනිසාම අපිට තවත්තැනක හම වෙනවා ධම්ම පීති සුකන්සේති කියන බනපදයක් ඒ අදහස තමයි ධර්මය පීති පානය කරන්න ුකක්සේති හොඳට ජීවත්තයන්න පුලුවන් කමලැබෙනවා එනිසා යහපත්ත ජීවත්වයන කෙනෙක් ධර්මය අනුගමනය කරන්න ඕන අපි ධර්මය බොනවා කියලා පානය කරනවා කියලා දහස් කරන්නේ ධර්මය තමන්ගේ ජීවිතයට ලංකරගෙන ඒ ජීවිතය සාර්ථක කරගන්නට ඒ ධර්මය තමන්ගේ ජීවිතය තුළ ප්‍රායෝගිකව ක්‍රාත්ම කිරීම එනිසා මේ ධර්මයයට අනුව තමන්ගේ ජීවිතය සාර්ථ කරගන්න එක අපි සියලම දෙනාට බුද්ධ දේශනාවතුරින් ගන්න පුළුවන් ඉහළම ප්‍රතිලා බේහැරී හඳුන්වන්නට පුළුවන්. එනිසාම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව උන්වහන්සේගේ ධර්මය අපිට දේශනාකිරීමදී උන්වහන්සේ මූලි අර්මුණු තුනක් බලාපොරොත්තු වනා කියලා. අපේ බුද්ධ ගෝස අටවාචාරී හාමුදුරුවන් වහන්සේ විශුද්ධි මාර්ගය කියෙන බනපොත්තේදී සඳහන් කරනවා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුදුගුණ පැහැදිලි කරනකොට බුද්ධගෝස හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා සත්තහා බුදුගුණය විස්තර කරන තැන දිිට්ට දම්මික සම්පරායික පරමත්තෙහි යථරහං අනුසාසතීති සත්තහා කියන විදිහට බුදුහාමුදුරුවන්ට සත්හා කියලා ආමන්ත්‍රණය කරන්නේ හෙමත් නැත්තම් ශස්තරු කියන බුද්ධ ගුණේ උන්හන්සේ තුළ තියෙන්න හේතුව තමයි උන්වහන්සේ දිට්ට දම්මික. මේ ලෝකයේ ජීවිතය අප අපගේ ලෞකික ජීවිතය නැත්තම් මේ ජීවිතය සාර්ථකර ගැනීම සඳහා උන්වහන්සේ අපිට ධර්මය දේශනා කරල පර. ඒ වගේම සම්පරයි ඒ මේ ජීවිතය පමණක් නෙවේ උන්වහන්සේගේ අරමුණ වෙන්නේ සම්පරායික මරණින් මතු ජීවිතය. අර මතු ජීතයක් සාර්ථක වීම සඳහා තමයි උන්වහන්සේ ධර්මය දේශනා කරන්නේ. එවගේම උන්වහන්සේ ධර්මය දේශනා කරන ඊළංඟ කාරණය නැත්නම් තුන්වෙනි අරමුණ තමයි පරමත්තේ හිච, පරමත්තයහි පරමත්තය කියෙල කියන්නේ නිර්වානය ශාක්ෂාත් කිරීම අ අරමුණු කරගෙන. තොර මෙන්න මේ අරමුණු තුනම පෙරජරි කරගෙන තමයි බුදුජාණන් වහන්සේ අපිට ධර්මය දේශනා කරලා තියෙන්න්න කියලයි. බුද්ගෝ සහහාමුරුව සත්තාහා කියෙන බුද්ධ ගුණේ පැහැදිරි කරනකොට සුද්ධිමාර්ගය කියන බනපුත්තේද පහැදිලි කරන්න. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිය ධර්මය අප ජීවිත ජීවිත සාර්ථ කරගන්න. අපිට ඉතාම සාර්ථක පාවිච්චි කරන්නට පුළුවන්කම තියෙනවා. එනිසා උන්වහන්සේගේ ධර්මය අහන්නට ලැබීම මහත් භාග්‍යයක් කොට සලකන්නට අපිට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම අද ධර්මදේශනාව සඳහා. මා මාතෘකාව වශයෙන් තෝරාගන්නට එදුනේ. අපගේ ජීවිතය පිළිබඳව. අපි වටහාගන්න ඕන යම් කිසි දුරකට අපි ජීවත්වෙනකුට අපේ මේ ජීවිතය පිළබඳව ගැඹුරු අවබෝධයක් ඇතිකර ගත්තතුොත්. අපිට ඇතිවෙන ගැටලුවලට අප එදෙනදා මුහුණපාන අපිට ප්‍රශ්නවලට නක් න අියෝගවලට ඕනෑම ේකට ඉතාම සාර්ථකව මුහුණ දීමේ ශක්තිය අපට උදාකරගන්නට හැකියාව ලැබෙනවා. එහිදී විශේෂයෙන්ම පින්වතුන් අහල තියෙනවා මේ මනුස්ස ජීවිතය කියලකන්න ඉතාම කෙටිකාලයක් අපිට තියෙන් ඉතාම කෙටිකාලයක් තමයි අප ජීවත්වෙන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි මේ ජීවිත පිළිබඳව මෙහෙම හිතුවොත් අපි ජීවත්වෙන්නේ සාමාන්‍යයෙන් අපි කියනවා අවුරුදු සීයක් විතර. අවුරුදු සීයකට අපි දන්නවා අවුරුද්දක් කියලා කියන්නේ. අවුරුද්ධ කර තුන් සිය හැට පහක් තියෙනවා. තුන් සය දිනවශයෙන් අපි ගණනය කරලා. ඒ අපි වැඩි කරන්න ඕන අවුරුදු පණහකිින්. එතකොට අපිට උත්තරයක් ලැබෙනවා දවස් දහට දස් දෙසීය පනහයි කියලා. එතකොට දහට දස් දෙසීය පණහක් කියලා කියන්නේ. අපි දන්නවා ගානක් වශයෙන් ගත්ත තිතාම සුළු ගානක්. දවස් වසයෙන් ගත්තොත් ඇය විසි හතරේවා දරදස් දෙසය පනහක්. තොවර මේ පුංචි කාලය අපිට ඉක්ම නිින්ම ගෙවිලෑනව මේ දවස් දහරදා දෙසය පනහා ඉතාම කෙටිකාලයකින් අපි ගෙවල දාන. ඉතින් ඒ කෙටිකාලය අපිට විවිධාකාරයේ කටයුතු සමග තමයි අපි ගෙවා දමයි. අවරුදු පනහක් කියල කියන්නේ මේ දවස් තහට දස් දෙසය පනහ එතකට ජීවිතය පිළිබඳ අපි හිතන්නකොට ්‍රියක් ගැඹුරින් කල්පනා කළොත් තවත් දුරට අපි බැලුවොත් එහෙම අවුරුදු සීයක් කෙනෙක් ජීවත්වෙනවා. ඒ අවරුදු සීයක් කෙනක් ජීවත්ව වෙනවා කියලා කියන්න එතකට අපිට පැහැදිලි ඔහු ජීවත්වෙන්නේ උපරිම දවස් තිස්සයි දස් පන්සීයක්. එනිසා ඉතාම පුංචිකාලයක් තමයි අප ජීවත්වෙන්නේ ඉනිසාමේ ජීවිතය හොඳින් අපි තේරුම්ගන්න ටෝන. හොඳටහාගන්න ටෝඩ ගැමුරෙන් අවබෝධ කරගන්න ටෝඩ ඒ හරහා පමණයි අපිට සාර්ථක ජීවිතයක් සඳහා ගමන් කිරීමට හැකියාව ලැබෙන අපේ අඩුපාඩු සකස් කරගෙන අපේ කුසලතාවයන් වර්ධනය කරගෙන ඉදිරියට යන්නට නම් අපි කාරණ අවබෝධ කරගත යුතුමයි එතැන්දී විශේෂයෙන්ම අපි තේරුම් ගත යුතු වැදගත් දෙයක් තමයි අපි මේ වෙනොටත් දවස් තිස්සදස් පන්සයක් ජීවත්වෙන නැ අවරදුසයක් ජීවත්වෙන නැහැ. අවුරුදු වර්තමානය තුළ බොහදුරුට අපි දකින්න. වුරදු හැත්තය පහත් හැට පහත් අතර තමයි බහරයක් ජීවත්වෙන කාලේ හැටියට අපි දකිින්. ඇති මේ කාලය ගත්තහම ඒකනුත් අපි විශාල ප්‍රමාණයක් අදවනවිට ගෙවා දාලා හමාරයි. එනිසා ඉතුරු කාලය අපි ගත කරන්න තියෙන්. එනිසා මේ ජීවිතය අර්ථවත් කරගන්න ටඕන එකනෙකාට උදව උපකාර කරගෙන. පුළුවන් විට තමන්ට හැකයාකාරයෙන් අන්‍යන්ට උපකාර කරගෙන ඊර්ෂියාව කරෝධය වෛරයාදී දේවල් තමන්ගේ ජීවිතයෙන් ඈතට ඇත් කරදාලා තමන්ගේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත්කරගන්නට උසස් මනුස්ස ජීවිතයක් බවට පත්කරගන්නට අපි ආදරය කරුණාව දයාව අනුකම්පාවාදී මෛත්‍රී ගුණධර්ම වඩන්නට පුරුදු වෙන්නට ඕන්. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අන්තර්ගත වෙන්නෙම මේ කියන දේ පමයි. තරම උන්වහන්සේ දේශනා කරන්නේ ලෝබ දෝස මෝහ කියන මේ දරුණු අකුසල් නිසා තමයි අපි සංසාරය පුරාම ඇවිදන් එනිසා සංසාරය පුරාම ගමන් කරන මේ අකුසල මූලයන් අපේ සිත්තුළ අනුෂේවසයෙන් තැන්පත් වෙලා තියෙනවා අනුෂේවසයෙන් කියලා කියන්නේ අපේ සිත තුළ නිදාගෙන වගේ නිදිගත් මානසික ධර්ම හැටියට පවතිනවා හැබැයි අවස්ථානුකූලව අපි තුළ තියෙන මේ ලෝභය දවේශය මෝහය කියර කාරණ ඉස්මතු වෙනවා. ඊට අදාල ඇස කන නාසය, දිව සරීරය කියන මේවායෙන් ලබන ස්පර්ශයන් හමුව නිසා ශස්්පර්ශය තමයි අපිට ගොඩාක් දුරට මේ සඳහාපී යොමු කරන බලවේගේ බවට පත්වෙන්. ඉස්පර්ශයෙන් තමයි වේදනාව හටගන්නේ වින්දනය හටගන්නේ. ඒ වින්දනය තුළින් තමයි. තන්හා ඇතින්නේ තන්හාව නිසා තමයිි දැඩිවය දැඩිව ගැනීම හරහා උපාධානය කිරීම හර අපි නැවත නැවත මේ සංසාරය පුරාටක මඟර එනිසා මේ ජීවිතය කියලා කියන්න අපි එක ජීවිතයක් මේ පළමු ජීවිතය හෝ මේ අවසාන ජීවිතය නොවන බව අපි බෞද්ධයන් විදිහට අවබෝධ කරගන්නට ඔවන් එතදි මේ පැහැදිලිවම බුද්ධ දේශනාවය සඳහන් වනව පින්වතුන කරනුන් බන යහපත් සහ අයහපත් සියලුම ක්‍රියාවන්හි පතිඵලය අපි කරා එනවා ඒක බුදු හාමුදුරුවෝ දේශනා කරපු ප්‍රධානම ධර්ම කාරණාවක් තම අපි දකින විශේෂයෙන්ම ධම්ම පදය කියන අපේ බෞද්ධයාගේ අත්පොත හැටියට නැත්තං අභිධානයෙන් හඳුන්වන ධම්ම පදයෙහි අන්ර්ගතන පලවැනිම ගාථ පාටේ මනෝපුඋ්බං ගමා දම්ම මනෝසෙට්ට හා මනෝමයා කියර මෙහි අන්තර්ගත වෙනවා මනසාචයේ පසන්නේන භාසතීවා කරෝතිවා. මනසාචයේ පදුට්ටහේෙන භාසතීවා කරෝතිවා. තතෝනං සුක මන්වේති, තතෝනන් දුක්ඛ මන්වේති ඡායාව අනපායිනි චක්කංව වහතෝ පදන්. ආදී වසයෙන්. මේ තමා කරන කුසල් සහ කුසල්, පින් පව්මේ දේවල් තමා කරා එළමෙනනාකාර. එවගේම බුදුහාමුදුරෝ මංගලකාරණ පැහැදිි කරනකොට පුද්ජලයගේ ජීවිතයට. මේ අවසාන ජීවිතයවත් පළමුජීවිතයක් නෝන බව අපි අවබෝධ කරගන්නට තියෙන තවත් වැදගත් අවස්ථාවක් තමයි මංගල සූත්‍රයේදී උන්හන්සේ පැදිරි කරන පුබ්බේච කතපු්ඥතා කියන කාරණය. පුබ්බේච කතපුං්ඥතා කියලා කියන්නේ පෙරකරන ලද පින් ඇති බව. පෙරකරන ලද පින්ඇති බව කියන කාරණය අප අටුවා ග්‍රන්ථයන්න්නේ විස්තර කරන්නේ පුබ්බේති පුරා අතීත ජාතිසු. උබ්බති කියල කියන්නේ නැත්තං පෙරකරන ලද පෙර කියල කියන්නේ පුරාතීත ජාතිසු බොහෝ අතීත භවයන් කතපු ඥතාති උපචිත්ත කුසලතා අපි කරන ලද පින් කියල කියන්නේ රැස් කරන ලද පින් ඇති බවය නිසා අපි මේ ජීවිතය මේ අද ගත කරන්නේ පෙරජීවිතයන් හි යම් රැස් කරන ලද යම් යම් කුසල් අකුසල් හේතුයි. ඒක අභිධර්මයේද පැහැදිරි කරනවා උපත්තම්භක කර්මය හැටියට. එහම නැත්නම් අපිට උපපත්ති බවය පවත්වාගෙන යෑමට බලපාන කර්මය තමයි උපත්තම්භ කර්මය නිසා මේ උපත්තම්භ කර්ම නැත්නම් අප ජීවත්වවෙන්නට හැකිියාවක් න නිසා තීත කරපු මේ කරන්න ලද පින් ඇති බව හෝ ඒ පින් ඇති බව කියල කියන්නේ උපස්තම්භග කර්මය. එනිසා අපි අපේ ජීවිත පිළිබඳව දකින්නට ඕනා කරන්නේ විශේෂයම බෞද්ධ මනෝවිද්‍යාව පැහැදිලි කරන්න පංවතුනි. අපේ ජීවිතය අපි මේ කියන නේ ජීවිතය මෞකුසිං පැදීමෙන් පමණක්නෙවෙේ ඇත්තරම අපගේ මව බවට පත්වෙන්නේ කම්ම යෝනි කම්ම බන්ධු කම්ම පටිසරනෝ ආදී වසේ බුදු හාමුදුරු පහැදිි කරන කර්මය. එනිසා ඒ කුසල කර්මයෙන් හෝ අකුසල කරර්ම අප ජීවිතවලට නවා හැයි. විශේෂත්වය තමයි අපිට ඒ සියල් වෙනස්කිරීම හැකියාව තියෙනවා. අපිට අවශ්‍ය දිසානතියට අපිට ගෙනයෑමේ ශක්තිය තියෙනවා. එනිසා මේ ජීවිතය පිළිබඳ අප කැඹුරින් අවබෝධ කරගන්නට ඕන විශේෂයෙන් බුද්ධ දේශනාව ඇසුරි. එනිසා තමන්ගේ ජීවිතය සාර්ථක ජීවිතය අබවට පත් කරගන්න කුසල්සාගත ක්‍රියාවන්හි නිරතවීම ඉතාම වැදගත්වෙනවා. බුදුහාමුදුරුව දේශනා කරනවා උන්වහන්සේගේ අතීත භවයන් පිළිබඳල්. දී අපිට පැහැදිි වෙන්නේ උන්වහන්සේගේ බුද්ධත්වය උන්වහන්සේ ශක්ෂා කරගන්න පින්වතුනි උන්වහන්සේ අතීත ජීවිත පුරාම ඒ වෙනුවෙන් උන්වහන්සේ විවිධ ජීවිතවල කැපකිරීම් කලා. ඒ වෙනුවෙන් පාරමිතාවන් සම්පූර්ණ කළ. ඒ චිත්ත ශක්තිය තමයි උන්වහන්සේ අවසායේ බුද්ධත්වය කරා මෙහේවන්න. ඒ නිසා අපිත් එක වරම බුද්ධත්වයට අපි නිර්වාණයට පත්වන්නට නොහැකිව්වත්. අපිට පුළුවන්කම ලැබෙනවා සංසාරය තුළ යහපත් ක්‍රියාව නැත්තං කුසල දහම් සිද්ධකර ගනමි. ධර්මශ්‍රවනය ධර්ම පුස්තක ආදිය කියවීම, ඒවා තුළින් තමන්ගේ ධර්මඥානය ප්‍රගුණ කරගෙන ඒ හරහා සමාජයට එහපත්ද සිද්ධකිරීම. ඒගේ තමන් පංච සීලාද ගුණධර්මයන් සීලාදී ගුණධර්මය ආරක්ෂා කර ගැනීම මේ හරහා තමන්ගේ මේ ජීවිතය ශක්තිමත්්‍යනයි වගේ සංසාරික වසය නොත්තව වගේ ජීවිතය ශක්තිමත් වනවා. ඉනිසා මේ ජීවිතය පිළිබඳ අවබෝධ කරගත්තොත් ඉතාම කෙටි කාලේ. අපි දන්නවා ත්‍රිලක්ෂණය කිය ධර්මතාවයට අනුව අපේ ජීවිත මේ ලෝකයේ තුළ අපි ගත කරන්නේ සියලූමදේ අපි දුකහෝ සැපහෝ අපි ප්‍රියහෝ අප්‍රියහෝ හැමදේකම. අනිත්‍ය ලක්ෂණයේ තියෙනවා විනාසස් ස්ොභාවේ තියෙනවා එනිසා වෙනස් වනසුළු ස්භාවේ ඒ තුළ තියෙනවා එනිසා ඒ තුළින් අපිට දුක ඇති වෙනවා ඒවගේ ඒ දුක නිසා එහි සාර වශයෙන් ගත හැකි යමක් අපිට නැති බව වැටහෙනවා එනිසා මේ ත්‍රලක්ෂණයේ අවබෝධ කර ගත් අහම බෞද්ධ එක් වශයෙන් ඉතාම සැපවත් මානසික සුවයක් සහිත ක ජවිතයක් ගතකිරීමේ භග්‍ය ඔබට උදාකරගන්නට හැකිියාව ලැබෙනවා. එවගේ ඉතාම හොඳ මානව සම්බන්ධතා පැවැත්වීම හැකයා ඔබට ලැබෙනවා. එවගේ ඔබට සැහැල්ලු මනසක් උදාකර ගැනීම හැකියයාාවවතිබෙනවා. හේතුව. අපි මේ ස්කරන්දර බාධක සියල්ලම අපිට ඇතිවෙන්නේ අපි සියල්ලම මේ සියලෝම දේවල් අපි මම කියන හැඟීමෙන් මගේ කියන හැඟීමෙන් දැඩිව ග්‍රහණයට නතුකර ගැනීම නිසා හැබැයි අපි මේ දේවල් අනිත්‍ය දුක්ක අනාත්ම අදී වසෙන් තාවකාලික ලක්ෂණය එහෙමන්නැ තයිවයි තියෙන ස්වභාවය අනිත්‍ය ස්ොභාවය. ඒතුළින් හටගන්නාව දුක්ක ස්වභාවේ. ඒතුලින් එහි ඇති අසාර භාවය අනනාත්ම ලක්ෂණය අපි තේරුග ත්තුො. අපිට පුළුවන් ඉතාම තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ලෞකික ජීවිතයක් ගත කරන්න එන ඔබට ඇතිවෙන කරදරවල්දිත් ඔබ ඔබගේ මනසව විදියට සකස්කරගන්නට පුරුදු කර ගැනීම හැකයා ඔබට ලැබෙනවා. එනිසා මේ ජීවිතය කියන්නේ ඉතාම කෙටි කාලයක් අපිට ලැබිල තියෙන් ඒ පුංචි කාලය තුළ මේ ධර්මයට අනුව අපි ජීවිතය සකස්කර ගැනීම ඉතාම වැදගත්වෙනවා. මට මේ වෙලායි මතක්ෙන සංස්තෘත සාහිත්‍යයෙහි සඳහන් වෙන මේ ජීවිතය සම්බන්ධය ඉතා වැදගත් ස්ලෝකයක් අපේ සංස්ෘත පණඩිවරයෙක් ප්‍රකාශ කරපු ඒ ප්‍රත්්‍ය සතකේ කියන කෘතිය තුළ විශේෂයම අන්තර්ගත වෙනවා ආයෝරු වර්ෂ සතන් වුනාන් පරමිතං රාත්‍රව තදර්දංගතා. තස්යාර්දස්සේ පරාර්ධමපරේ බාලත්ව ුරුදත්වයෝ ශේෂංව්‍යාදි වියෝග දුක්ක මරණයි සේවාදි බිරබී ඇතේ ජීවෙත්වාරි තරංග චංචලපටු සෞඛ්‍යන් කෘතා පාලිනා. මේ කියන ප්‍රකාශයේ අදහස වෙන්නේ ආයුර් වර්ෂ සතා වුණාන් පරමිතන් කෙනෙක්ගේ ජීවිතය අවුරදු සීයක්කය ලි හිතුවොත්. රාත්‍රවත් අදර්දංගතා ඒකෙන් භාගයක්ම රාත්‍රියයට ගෙවිලනවා. අවුරුදු සීයයින අවරුදු පනහක්ම අපි නිදාගෙන තමයි ජීවත්වෙන්. තස්ේ ආර්දස්සේ පරාත් පරාර්ධ මපරේ බාලත්ව වෘරුදත්වයෝ. ඒවගේ ඒකනොත් කොටස් දෙකක්. ඒ ජීවත්වෙලා ඉන්න ඇහැල්ලා ඉන්න කාලය කොටස් දෙක් අවුදු සයේ කාලය තුළින්. වතකට දේකෙන බදුවත් බාලත්ව වෘරුදත්වයෝ කියලා බාලකාලයටත් මහළු කාලයටත් අපි ගත කරනවා. අපේ ජීවිතය වෙන් කරනවා. ඒවගේම ඉතුරු කාලේ අපි ජීවත්ව ඉතුරු කාලේ අපි කරන්න මකද තමන්ග ජීවිතය ඉතුරු කාලේදී සේෂං ව්‍යාදිී වියෝග දුක්ක මරණයි. ශේෂං ඉතුරු කොඩස වයාදිී ලෙඩරෝග ආදියෙන්. වියෝග දුක්ක මරණයි වියෝග දුක්ක ආදීයට මුහුණ දෙමින්. සේවාද බිරබී ඇතයේ සේවාදී කට උත්තමන්ගේ රැකීරක්ෂාදීටින් සවිද් කරමින් ග කරනවා. මෙහෙම කල්පනා කරලා බලන්නකොට ජීවිතය කියලලා ගැ හරියට තරංග චංචලපටු නිතර සැලන රඩ රල පහරක් වගේ හරිම අවිනිශ්චිතයි. ඉතාම කෙටි කාලයකින් බිඳිලයන ස්භාවයහි අන්තර්ගතවෙලා තියෙන නිසා ජීවිතය පිළිබඳව අපි ගැඹුරෙන් අවබෝධ කරගත්තොත්. අපිට අවශ්‍ය වෙන්නේ ජීවිතය සාර්ථ කරගන්න මොනවාද කියන එකත් අපි අවබෝධ කරත්තුොත් අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුුවන් කමලැබෙනවා. එහිදී තවත් සස්ෘ කෘතියහි සඳහන් වෙනවා ප්‍රකාශයක් ශලෝකයක් ඒතුළ ඉතා වැදගත්ත දහසක් අන්තර්ගත වෙනවා වෘක්ෂ ශීන පලංත ජන්තිවියක දක්ඩන් වනාන්තරම් මුගක්. රද්‍රව්‍යන් පුරුෂං තජන්ති ගනික දෘෂ්ටන් රුපන් මන්ත්‍රිනා සර්වය කාරය වසාජනනු පදිිකක්ක් කස්සයකින් වල්ලබක් කියන විදිහට ඇත්තරම අපේ ජීවිතය අපි සාර්ථ කරගන්නනං අපේ ජීවිතය තුළ අපි ගොඩනගාගත ුතු යම් යම් කාරණනා තියනවා ඒ අතර අපිට උපමාවගින් පැහැදිල කරනවා අපේ ජීවිතයට අප යහපත් දේවල් නැත්නම් වටිනාකම් කියන දේවල් ොඩනඟගා ත්තේ ැතිව වුණොත් ඒ ජීවිතයසා අසාර්ථක ජීවිතයක් වෙනවා හරියට උපමා කරනවනම් ගරුක්ෂංසීන පලන්ත ජන්ති විහඟ ගහේ ගෙඩි නැති ගස්ස්ොලට කුරුල්ලො එන්න නැහැ වගේ ඒ ගස් අතහරලා යන වගේ අපේ ජීවිත වටිනාකමක් නැති ජීවිත බවට පත්වෙනවා. ඒවගේම තවත් පැහැදිරි කරනවා දක්ගන් වනාන්ත්‍රම් මුරගා දැවිිලා හළුවෙලාගේපු වනාන්ත්‍රේක විසිම සස්්‍රීක බවක් නැහැ. ඒ වනන්ත්‍රයේ සෙවපාවන් ඉන්න නෑ ඒ සසිව්පාවන්නේ වනය හැරදාල යනවා. ඒවගේම නිර්ධ්‍රව්‍යයන් පුරුෂන් තජන්ති ගනිකා ගනිකාව ඇසුරු කරන්නේ මුූල්්‍යය නැත්නම් මුදල් තියන දනවත් පුද්ගලයන් පමණයි මුදල් නැති නම් ඒ පුද්ජලයන් ඇසුරු කරන්නේ නැහැ. ඒවගේ ඒගේ තමයි පැදදිි කන දෘෂ්ට රපන්ත්‍රනා. දෘෂ්ට රජවරු ඉන්න තැන්වලදී විශේෂයෙන් යහපත් අමාත්‍යවරු හොඳ ප්‍රඥාවන්තයින් ඒ දෘෂ්ට රජවරු අතහැර දාලා ඉවත්ව වෙනවා. එනිසාන්නේ කියන විදියට අපේ ජීවිතත් අපි සාර්ථක කරගත්තුොත් අපේ ජීවිතයේ අපි වටිනාකම්ම එෙක් කර ගත්තුොත්. සාර්ථක ජීවිත බවට පත් කරගත්තුත් අපිට තෘ්තිමත් ජීවිත ගතක කරන්න පුළුවන්. යහපත් මානව සම්බත්තා ගොඩනගා ගන්නට පුළුවන්කම ලැබෙනෝ එයිනිසා බගේ හැකියාවන් ඔබගේ කුසලතාවයන් ඔබගේ ප්‍රතිපත්ති මේ දේවල් ගොඩනගාගන්නක තමයි අපි කළ යුතුවන්නේ තුළින් අපගේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් කර ගනීමේ හැකියාව තියෙන. නිසා ජීවිතය කියල කියන්නේ නිකම් නිකං ජීවිතයක් විදිට ඔබ දකින්න එපා මේ වටලා මනුසු ජීවිතය අර්ථවත් කරගන්නට උත්සාහගන්නට ඕන් විශේෂෙන්ම ඒදී වැදගත්වන තවත් කා මෙහිදී මතක් කිරීමට කල්පනා කරනවා තමයි අපගේ ඒ සංස්ෘත ප්‍රත්්‍ය සතකය කියෙන මේ කෘතිය තුළම සඳහන්න එනව පින්වතුනි වැදගත් කාරණයක් නරස්යා බරනං රූපං මේ මිනිසාට රූපය කියල කියන්න ආබරණයක් ඒවගේම රූපස්යා බරණංගුණා මේ ආබරණයට රූපේට් රූපය කලමැතිින් අදහස් කරන්න ඇත්තටම ලස්සන රූපය කියන එක විතරක් නෙවේ තමන්ගේ අතපය හතර තමන්ගේ බෞතික ශරීරයේ ඇතුළ මේ මානසික ක්‍රියාකාරරිත්තුවය නිවැරදිව ක්‍රියාත්මක වෙන එක තමයි ඇත්තර මෙතන් රූපය කියලා දහස් කරන්න. රූපස්සයා බරනං ගුණා. ඒ රූපයට ආබරණයක් තියෙනවා. ඒ ආබරණය තමයි ඔහු තුල තියෙන ගුණේ. ගුණ ධර්මටික ඒ ගුණ ධර්මික ඇත්තන් ඔහ හිස්පුරුෂේ. නිසා බදුහාමුදුර වැනි රෘෂයන් හඳුන් වන්නේ මෝග පුරුසව කියලා නැතං කිසිම හරයක් නැති ඇතුළේ ගුණයක් නැති හිස් පුරුෂයයක් පුරුෂය හැටියටද. නිසා ඔබගේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත්වනකොට මේ කියන ගුණය ඔබ තුළ ගොඩනගාගන්නට ඕන්. ඒ ගුණය ගොඩනගා ගැනීමෙන් පමණයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ බ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත්කරගන්න ඊළඟට පැහැදිරි කරනවා ගුණස්යා බරණං ඥානං ඒ ගුණයටත් ආභරණයක් තියෙනවලු ඒ තමයි ඥානය ඔබ සතු දැනුම් සම්බාරය ඔබ ගොඩනගා ගන්නා සීලාදී ගුණධර්ම වගේම ඒ තුළට එකතු කරගන්නා වූ දැනුම් සම්බහරය ඔබගේ ජීවිතයට තවත් ආබරණයක් බවට පත්වෙනවා. ඒවගේම අවසානයේදී ඥානස්්‍යයා බරනං ෂමා මේ ඥානයටත් ආභරණයක් තියෙනම කියලා ප්‍රකාශ වෙනවේ තමයි ඉවසීම. මේ හැම දෙයක් තුළින් ඥානය කියන දෙය අර්ථවත්වන්නේ ඉවසීම තුළේ නිසා. ඔබගේ ජීවිතය තුළ ඔබ විශේෂයෙන්ම තීරණ ගන්නකොට. ඔබගේ ජීවිතය සාර්ථ කරගන්නට රං. ඔබ ඉවසීම ප්‍රගුණ කළ යතුයි. අපි අපි අහලතියෙන ඉවසන දනා රුපපු මදයට ජයකොද්දි කොඩිය කියලා. ඇති මේ අදහස්ස තමයි. මේ ප්‍රකාශවෙන්නේ ඕනෑම සතුරෙකු ජයගන්න අපිට පුළුවන්කම ලැබෙන ඉවසීම තුේ. බුදුහාමුදුරුව කොච්චලදුරට ප්‍රගුණ කලාාද කියනක අපි ශාන්තිවාදී ජාතකේතුලින් දකිනවා. එනිසා බුදුහම්දුරුවන්ගේ මේ ලක්ෂණය නිසා තමයි උන්වහන්සේගේ විශිෂ්ටත්ත්වය අපි අද දකින්නේ. එනිසා මේ කියන ලක්ෂණ ටි ගුණ දහම් ටික මේ පුරුෂාර්ථටික මේ හරපද්ධතිීන් අපි අපේ ජීවිතයට එක් කරගත්තොත් ඔබ ඔබජීවිතය වටිනා ජීවිතය ඔබවට පත්කර ගැනීම හැකියාව උදාවෙනවා. ඒ නිසා පින්වතුන ඔබ නිරන්තරයෙන්ම දානසේලාදී වශයෙන් පින් දහම් සිද්ධ කරගන්න එක. ඒවගේම පුළුවන් හැකි ආකාරය න්‍යන් උදව උපකාර කරන විශේෂයෙන්ම මේ වර්තමාන ලෝකයේ පැතිරිලා තියෙන බලගත්තු ජීවිත විනාශ කරන ගොරෝනා ආද ඒ යම් වෛරස් තත්ත්වයන් වැනි තත්ත්වයන් වලදී අද අපි දකිනවා සමාජය තුල මිනිසුන් ආත්මාර්ථකා මිත්වයට යොමු වෙලා තියෙනවා නමුත් අපි දකිනවා ඇතැම් පිට පිට රටකද අපේ මේ මරණය පඳ ජීවිතය පිළිබඳව අනිත්‍ය පිළිබඳව නිතර අපි කතා කරන මේ රටේ මිනිසුන් ජීවිත පිිබඳ මරණය පිළිබඳව ඉතාම දැඩි ආත් මාර්ථකාමී ප්‍රතිපත්තිවල ඉන්න සමහර තැන්වලලා පිදකිනවා නමුත් බහෝදුරට අපේ ජනතාවල් මේ ධර්මයෙන් පෝෂණය වුණු නිසා. ඉතාම හොඳ විදිටම වේසනයට මුහුණ දෙමින් සිටිනාව. ඒවගේම ඇතැම් රටවල්වල ඒ අය ජීවිතය කියන මරණය කියන ලොකු දෙයක් විදිර සලකන්න නහ. ඔවුන් මරණය බලාපොරොත්තුවෙ වගේ සමහරු. මේ පවතින තමගේ නිදහස ඉල්ලා උද්‍යෝසන පවත්තන රටවල් අපි දකින නිසා මේ විදිර අපි කල්පනා කරනගොට. අපේ ජීවිතය පිළිබඳ අපි ගැපුුරින් හිතලා මේ ජීවිතයේ තුළ පටිනාකම් ගොඩනගා ගන්නට උත්සක වෙන්නට ඕන්. ඒ තුළ අප අපේ මානව ගුණ දහම් ටික පුළුවන් තරන් වර්ධනය කර ගත්තුත්. ඒ මානව ගුණ දහම් ටික තමයි අපේ ජීවිත සාර්ථක භාවයට පත්කරන අඩිතාලම බවට පත්වන්නේ නිසා. අසාර්ථක ජීවිත පිටිපස්සතියන අසාර්ථක ක්‍රියාවන් පමණයි. සාර්ථක ජීවිත පිටිපස්සතියන සාර්ථක ක්‍රියාවන් පමණයිනිසා. මේ සියලූම කටයුතු තමන් ජීවිතය පිළිබඳව ධර්මයට අනුව දැකිමින්. පුළුවන් විදියට පොහොයි අටසල් නිතර පන්සිල්, පොහොයි අටසිල් ආරක්ෂා කරගෙන. ඉතා හොඳ ජීවිතයක් ගත කරන්නට ඔබ සියලුවම දෙනාට සියලෝම ශක්තිය උදාාවේවා. සියලෝම ආශිර්වාදය උදාවේවා. ධර්ම ස්ශ්‍රවණනය ඔබට අත්තුනු ඒ පිනක් ඔබ මේ ධර්ම දේශනාව අසන්න සැලස්වීම තුළින් විශේෂයෙන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්තුවේ සපයනේ පින්වත් හැමදිනාටමත් නිදුක් නීරෝගී සම්පත්තිය චිරජීවනය ඔවුන් නම මියගිය සියලූම දෙනාට පින් අනුමෝදංවේවා කියෙන පාර්ථනා අපිසිද්ධ කරනවා ඒවගේම ස්වර්ණවාහි ආයතනයටත් එහි පස්සකෝ මේ ධර්ම දේශනා ලාව ්‍රියාත්ම කරන කාර මණඩලේ ඇතුළු සියලෝම නිෂ්පාදක මණ්ඩලයටත් අපි මේ තුළින් අත්වන්න පින ආශිරවාදයක් හැටියට පාර්ථනා කරනවා. ඔවුන්ගේ සියලෝම යහපත් කටයුතු සාර්ථකවේවා සපලවේවා හැම දෙනාටම සියලෝම සමයක් දෘෂ්ටික දෙවියන්ගේ දේවාශිරවාදය තුළින් යහපතක් මුදාවේවාෙන පාර්තනා වැති කරගෙන හැම දෙනාටම තෙරුවන් සරණ පාර්ථනා කරනවා. දෙදහස් විස්සේ පෙබරවාරිදස්සේ වෙනදින අභාවප්‍රාප්ති, නාපේ කොස්කොඩ විසූ යු මාලනනිීද සිල්වා උපාසිකා මාතාවගේ ජන්මතිනය මැයි මස්ස විසින් නමවෙනිතාට යෙදී තිබීම නිමිත්තින් පවත්වන්නා වූ මෙම ධර්ම දේශනාවේ ආනිශංස මියකිය මාලනීත සිල්වා උපාසිකා මාතාව ඇතුළු, මියගිය සියලූම ඥාතීන්ට අනුමෝදන් වේවා. මෙපින් බලයිෙන් පවුලේ සැම ඇතුළුමියගිය ඥාතීන්ට ගෞතම බුදු සසුන තුළදීම නිවන් අව පෝතවේවායි පතන්නේ ආතරණීය දූතරුවන් සහ මොනුපුරු මිනිපිරියන් විසිනේ.